ඊයේ දිනේ දිනමින පත්‍රයට ජනාධිපති මාධ්‍යංශයෙන් යවපු මාපිලිබඳව වැරදි ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මම මේ වරප්‍රසාද ප්‍රශ්නේ මතු කරන්නේ. මම ආණ්ඩුව නියෝජනය කරන්නේ කොහෙන්වත් ඇවිල්ලා නෙමේ හතරම ලක්ෂයේ ජනවර. ක්‍රීඩා අමාත්‍යංශයේ වාරි මාර්ග අමාත්‍යංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා නිසි පිළිතුරක් නොදීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහු දුරෙන් ඉවත් කර ලිපිය බාර දී තිබේ. ජනාධිපතිවරයා විසින් විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනිකමිටුවක් පත් කර තිබීදී සජිත් ප්‍රේමදාස මහතා හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා සමග ක්‍රිකට් අර්බුදය විසඳීම සඳහා ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නයි. මේ අංක 1 මම කාර්යාලයට යනවා. ඒ වෙලාවේ ඉන්දියානු මහකොමසාරිස්තුමත් එතුමා කැඳවලා තිබ්බා කුමකටද කියන එක මම අහන්න ගියේ නැහැ. ඒක මට අදාළ නැහැ. එතනදී ඉන්දියාව අපේ ක්‍රිකට් එකට මැදිහත් වෙලා තියෙනවායි කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අය කොයි වෙලේ ජේෂා මහත්මයාගේ නම කියනවා. එතුමලා එක්ක BCCI එකත් එක්ක හෝ ICC එකත් එක්ක ඒක නිසා ඒ සඳහා යම් ගැටලුවක් තියෙනවද කියන එක අහන්න විතරයි කතා කළේ. ඒ කතා කළා ඉවරලා මම ආවා ඉතින්. ඒ වගේම තමයි වෙන නායකයින්ට හොඳයි නම් විපක්ෂ නායකතුමා එක්ක කතා කරන්න මං කතා කරහම මොකද්ද තියෙන ප්‍රශ්නේ. මෙතනදී ඔය කැබිනට් සබ් කමිටි එක පත් කළේ ක්‍රිකට් නීතිය හදන්න. හටවහන්න එපා කතා නායකතුමා පාර්ලිමේන්තුවේ. හටවහන්න අවශ්‍ය නැහැ. උතුමගේ වරප්‍රසාද ප්‍රශ්නේ ඉදිරිපත් කරා. හරි. කැබිනට් මණ්ඩලයේ ඇතුලේ සාගල රත්නායක මහත්තයා එක්ක බිස්නස් නොකරන අතිවිශාල පිරිසක් ඉන්නවා. හරි. ඒ අය ඇත්ත කියයි මෙතන. මොකද්ද මෙතනදී සිද්ධ වුණේ කියලා. මේ සභාගත කරන ලයිස්තුව ඇතුලේ තියෙනවා පෙට්‍රල් ෂෙඩ්ස් ඉල්ලපු නම් හතරක් වගා කරන්න විහාරස්ථානයකින් හොඳ ව්‍යාපෘතියකට ඉල්ලපු එකක් ඒ වගේම ජනාධිපතිතුමා විසින් මහවැලිගඟේ මහනුවර දූපත දෙන්න කියලා ඉතින් මම ඒ ඔක්කොම ටික කැබිනට් අනුමැතිය සඳහා යොමු කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම ආණ්ඩුවේ ඉන්නේ මේ එක එක්කෙනාගෙන් නෙමෙයි ඊයේත් ඔබතුමා සම්මුඛ කාලය ගත්තා කතානායකතුමා මම විපක්ෂ නෙමෙයි මම ආණ්ඩුවේ විපක්ෂය තමයි ඒ නිසා මට අවස්ථාව දෙන්න ආණ්ඩුවට කියලා විශේෂයක් නැහැ නේ බාධා කරන්න එපා අවන් ඔබතුමාගේ මොකද්ද පොයින්ට් එක නායකතුමා පොඩකින් මගේ අවස්ථාව දෙන්න ඔයා කොහොමද කියන්නේ මගුලක් කතා කරන්න දැන් ඔබතුමා පෙට්‍රල් සෙට් කියන කතා කරානේ වැඩි වෙන්නේ කියලා ඔබතුමා ඉන්නේ දැන් මම ඔබතුමා ඉවත් වීම පිළිබඳව කණගාටු වෙනවා හැබැයි ගරු ඇමතුමා මමත් ඔබතුමාට යෝජනාවක් දුන්නා ඔය පෙට්‍රල් සෙට් එක හැබැයි ඔය ලේකනේ මගේ නම නෑ ඒ ඒක ඒ පිළිබඳව කණගාටු වෙනවා හරි ඔබතුමායි පොයින්ට් ඒ පිළිබඳව ඔය පොළොන්නරුව තමයි ඉඳගන්න ඔබතුමාගේ වැඩේ කරගෙන යන්න ඔබතුමාගේ එක දැම්ම නම් කියයි මිතුරෙකුට දුන්නයි කියලා ඔව් හොඳයි හරි ඊළඟ මැතිවරණ වලට වැඩි කල් නැහැ මේ රටේ හරි මම ආද කිව්වයි කියලා මතක තියාගන්න ජනාධිපතිතුමනි අපි මේ රට ස්ථාවර කරන්න මේ දුන්නේ මිනිස්සු අන්ත ආසන්න වෙලා ඊයේත් කිව්වා මෙහෙම වෙලාවක මේ රට බාර දුන්නේ මේ විදියට දූෂණ මේවා වෙන්න නෙමෙයි මම හරිතන හිතගත්තේ මේ දූෂණය වෙනුවෙන් පෙනී ඉඳලා ක්‍රියා කිරීම යට ගහලා වරප්‍රසාද කමිටුවේ ප්‍රශ්න කරනවා බොහොම ස්තුතියි කනගාටු පක්ෂ නායකතුමා මම හිතන්නේ මෑත කාලයේ 225ම හොරකමට එරෙහිව ඒකමතිකව එකතුණු අවස්ථාව. මම ඡන්දයක් ඉල්ලපු අවස්ථාවේ ඔබතුමා කිව්වා නෑ ඡන්දයක් අවශ්‍ය නෑ ඒකමතිකව 225ම එකඟයි කියලා. හැබැයි ගරු කතානායකතුමනි මේ වෙන විට මේ යෝජනාවට පයින් ගහලා හොරකම හෙලිදරව් කළපු පුද්ගලයා වයින් කරලා හොරකම් කරපු කණ්ඩායම රැකගෙන තියෙනවා. ලැජ්ජයි. රොෂාන් රණසිංහට කොළේ එළිය පෙන්නවා එළියට යන්න කියලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. මේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැන් රතු එළියක් පෙන්නලා තියෙනවා. ඒ මොකද්ද? විශේෂයෙන්ම හොරකම් කරාට කමක් නැහැ. හොරු අල්ලන්න එපා. යස් සර් කිව්වොත් හොඳටම ඇති තමන්ගේ තැන රකගන්න. අද 225ම විධායකයේ යකඩ සපත්තුවට යට කරලා දමලා ඉවරයි. ඇත්ත වශයෙන්ම ඔබතුමා දන්නවා අපි විශ්වාස භංගයක් ගෙනාව මේ සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව. එයාව රකලා එයාව ආරක්ෂා කරන් පස්සේ එළියේ පීඩනය වැඩි වෙන නිසා මොකද කරේ? එයාව රකින්න ඇමති පුටුමාරු කරා. මේ පාර්ලිමේන්තුවෙන් පත් වුණු විධායක ජනාධිපතිවරයා අද වෙන විට පාර්ලිමේන්තුව තුට්ටු දෙකකට ඇද දමලා. අධිකරණයේ තීන්දුවක් දුන්නා ඡන්දෙ තියන්න කියලා. ඒකට පයින් ඇහුවා. පාර්ලිමේන්තුව ඒකමතිකව චෝදනා කරා දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉවත් කරන්න කියලා. ඒකටත් පයින් ඇහුවා. එතුමාව මෙහෙවන අදිසි හස්තයක් තිබෙනවා. ඉන්දියානු තානාපතිතුමා මාත් එක්ක සාකච්ඡාවක නියැලී සිටියා විපක්ෂ නායක කාර්යාලය. ඒ අවස්ථාවේ මම හිතුවා මේ අවස්ථාව උපයෝගී කරගෙන රොෂාන් රණසිංහ අමතිවරයාවත් කැළවගෙන ඇවිල්ලා අපේ රටට පැනවුණු මේ ක්‍රිකට් තහංචිය ඉවත් කර ගැනීම සඳහා තමයි
මං එතුමාට එල්ලෙයි කියලා ඉන්දියානු තානාපතිතුමාගේ මැදිහත් වීමක් ගන්නට පුළුවන් නම් ඒකත් ලබාගෙන මං කටයුතු කරේ මේ ක්‍රිකට් තහංචි ඉවත් කරන්න. එහෙම නැතුව මේ ඉන්දියානු මහ කොමසාර ඉස්වරයත් එක්ක එක්කහුව වෙලා රොෂාන් රණසිංහ මැතිතුමාත් එක්කහුව කරගෙන දේශපාලන කුමන්ත්‍රණයක් කරන්න නෙවෙයි. ඒ හමු වීම තුල කැබිනට් එකේ සාමූහික වගකීම කඩ කරයි කිව්වොත් එහෙනම් මේ කැබිනට් එකේ යම් කොටසක් අයින් කරන්නට ඕන. ඒ අය එනවා මාව හම්බෙන්න. අපි ආණ්ඩුවට එනවනම් ඉන්නේ ජනවරමේ ජනතාවගේ ශක්තිය ජනාධිපතිවරනේ මේ ඉන්න ජනාධිපතිතුමාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දිල 20 එකෙන් හම්බුනේ 30000යි නමුත් රොෂාන් රණසිංහට මනාප 90650 වරප්‍රසාදයට එතන හානියක් කියලා නැහැ නේ කොළඹ දිස්ත්‍රික්කේ 150ක වරමක් ලැබුණා ඉතින් මං හිතන්නේ පළවෙනි වතාවක ජනවරමක් නැති ජනාධිපතිවරේ වරමක් තියෙන මහජන නියෝජිතෙක් පන්නපු අවස්ථාවේ කියන කියලා ඒකක් ඉතිහාසගත වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.